mama nimalkan hara rachi dumbar mitro parisara ha sanskrutika padaname sabhapati vidyatai katitu karanne mama danata matra district laggala pradeshika ekam kottashe ranamure kina gammanayat ita amutarawa dumbar wana petata ayat pitawala patana pradeshit me vyaputita adala kriyaakarakam wala nirita wenna juli maasi 25 saha 26 yana dedina api gata kale desuguna viparyasa walata අනුගතවන්නේ කොහොමද කියන කාරණේ ගැන කතා කරන්නයි ඇත්තටම මේ දවස් දෙක ඉතාම වැදගත් දවස් දෙකක් විතර මට හඳුනා දෙන්න පුළුවන් විශේෂයෙන්ම අපි මේ දක්වා නොදැන සිටි කරුණු කාරණා රාශියක් ඉගෙන ගන්නට හම්බ වුණා අත්දැකීමට හම්බ වුණා ඒ පිළිබඳ ශාස්ත්‍රීය හා න්‍යායාත්මක කරුණු අපි ගොඩක් ඉගෙන ගත්තා මම පෞද්ගලිකව සතුට වෙනවා ඒ වගේම තමයි අපේ ව්‍යාපෘතියට මේ කරුණු කාරණා බද්ධ කර ගන්න පුළුවන් අපි මේ දක්වා දුම්බර වනපෙත්තේ විවිධ ක්‍රියාකාරකම් සිදු කළා ඒ සිදු කරපු ක්‍රියාකාරකම් වලට දේශගුණික විපර්යාස කොහොමද බද්ධ වෙන්නේ කියන කරුණු කාරණා මේ දවස් දෙකේදී අපි තාම හොඳින් වටහා ගත්තා. ඒ නිසා මේ වැඩසටහන සංවිධානය කරපු සිළුමු දෙනාටම අපේ ගෞරව හිමිව යුතුයි මේ දැනුම අපට ලබා දුන්නට. දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ විදිහට රණමුරේ සහ පිටවල පතන ආශිතු සිදු කරන ක්‍රියාකාරකම් වලදී අපි ප්‍රධාන කරුණු කාරණා කීපයක් දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා තෝරගෙන තිබෙනවා. ඒ අතරින් පළමුවෙනි එක වන්නේ අපි නැවත වනවගා කිරීමේ ව්‍යාප්තිය අධ්‍යයත් කරනවා ඒක පිටවල පතන ආශිතව රෙඩ්බානාගම ප්‍රදේශයේදී අධ්‍යයත් කළා ප්‍රධාන වශයෙන් අපි අරමුණු කරගත්තා හෙක්ටයාර් 3ක ප්‍රදේශයක් අපි මේ වන විට හෙක්ටයාර් 3කට අධික ප්‍රදේශයක නැවත වනවගා කරලා තිබෙනවා අපි හිතනවා ගෝලීය උණුසුම අවම කිරීම සඳහා මේ හැම පැලයක්ම දායක වෙයි කියලා ඒ විතරක් නෙමෙයි රණමුරේ ප්‍රදේශයේ ජල මූලා සංරක්ෂණයට අපි ප්‍රධාන තැනක් ගත්තා ජල මූලාශ්‍ර හයක් අපි සංරක්ෂණය කිරීමට දායක වුණා. ඒ දායක වීමෙන් ජල කළමනාකරණය, ඒ වගේම ජනතාවට පානීය සහ අනිකුත් අවශ්‍යතාවන් සඳහා ජලය පාවිච්චි කිරීමට නිසි ක්‍රමවේද හඳුන්වා දීම. ඒ වගේම තමයි අපි ප්‍රධාන වශයෙන්ම කාබනික ගිවතු 30ක් අපි හඳුන්වා දුන්නා. ඒ 30 වටා සිටින අනිකුත් ගොවීන් පවා මේ කටයුතු වලට හුරු වුණා. මේ සියලු කරුණු කාරණා වලින් අපි හිතනවා දේශගුණික විපර්යාස වලින් ඇතිවෙන්නා වූ මහා උවදුරු සහ සුත්‍ර මට්ටමේ උවදුරු අවම කිරීම සඳහා අපි දායක වුණයි කියලා. අපිට ඉතාම පැහැදිලිව පේනවා දේශගුණික විපර්යාස කියලා කියන්නේ දෛනික ජීවිතයේදී අපි අවධානය යොමු කළ යුතු ප්‍රධාන ශේෂ්ත්‍රයක් කියලා. නමුත් අවස්ථාවකට අපිට ඒ පිළිබඳව මේ දක්වා අවධානය යොමු කිරීමට අවස්ථාව හම්බුනේ නැහැ. පාරිසර ක්‍රියාකාරකම් වසර ගණනාවක් කරන ආයතනයක් විදිහට අපි සහ අපේ කණ්ඩායම මේ පිළිබඳව අවධානය යොමු කරලා තිබුණා. නමුත් අපිට පේනවා රාජ්‍ය මට්ටමේ යාන්ත්‍රණයේදී විශේෂයෙන්ම පළාත් පාලන ආයතනවලදී එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආදී පරිසර කමිටුවලදී මේ පිළිබඳව ඉතාම අඩු අවධානයක් තිබෙන බව. අපි ක්‍රියාත්මක වන ලද්දල මැතිවරණ කොට්ටාසය නැත්නම් ලද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය හරිත නගරයක් ලෙස නම් කරපු ලංකාවේ පළවෙනි නගරය සහිත භූමි ප්‍රදේශය. නමුත් අපිට පේනවා මේ දේශගුණික විපර්යාසවල නිර්ණායකයන් කිසිවක් ඒ ප්‍රදේශයේ දියත් වන්නේ නැති බව. ඊට අමතරව දැවැන්ත ජලාශ දෙකක් ඉතාම ඈතකදී ඉටු වුණා. මේ දෙකම දේශගුණික විපර්යාස ගණනාවක් මේ කාල සීමාව තුළ ඒ ප්‍රදේශයේ දක්නට ලැබී තිබෙනවා. මෙන්න මේ පිළිබඳ අවධානය යොමු කිරීමත් කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් වලට ජනතාව කොහොමද අනුගත වන්නේ කියන කරුණු කාරණාත් තාමත් ඉක්මනින් මේ ජනතාවට කියා දිය යුතු වෙනවා. එසේ අපි යෝජනා කරන්න කැමති මේ ප්‍රදේශයේ පාසල් පද්ධතියට පොදු මහ ජනතාවට විශේෂයෙන්ම ගොවීන්ට සහ සමාජ නායකයින්ට මේ කරුණු කාරණා තාමත් ඉක්මනින් කියා දීමේ වැඩසටහනක් ඉදිරිපත් කරන්නේ කියලා. ඊට අමතරව සිළුම රාජ්‍ය යාන්ත්‍රණයේ ශේෂ්ඨ නිලධාරීන්ට ඒ වගේම තීන්දුව ගන්නා නිලධාරීන්ට මේ කරුණු කාරණා තාමත් ඉක්මනින් කියා දීමට අපි යෝජනා කරනවා.